අද දවසේදී අපි මේ සාකච්ඡා කරන මාධ්‍ය හමුව මම හිතන්නේ ඉදිරි කාලයේදී මේ මාධ්‍ය පිළිබඳව අපට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තියෙන ඉඩකඩ සීමා වෙන බව අපට ඉතාමත්ම තදබල සැකයක් ඇති වෙලා තිබෙනවා. මොකද මාධ්‍ය නිදහස පිළිබඳව කතා කරපු ඒ වගේම මාධ්‍ය නිදහස පිළිබඳව පුරසාරම් දොඩපු කණ්ඩායමක් විසින් තමයි දැන් මාධ්‍යයට තනිකරම මුඛවාඩම් දාන්න හදන්නේ. ඒ නිසා මාධ්‍ය පිළිබඳව මේ අය ගේනවා පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට. ඒ ගේන පත්‍රිකාවේ ඇත්ත වශයෙන්ම මේක තමයි ඉදිරියේදී මේ අය බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් ඔවුන්ගේ මර්ධනය ක්‍රියාත්මක කරන්න. ඊයේ දවසේදී ඇත්ත වශයෙන්ම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග අපි පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේදී ඇත්ත වශයෙන්ම පැහැදිලිවම මාධ්‍යවේදීන් වගේම විපක්ෂයේ අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් එකතු වෙලා මේ මාධ්‍යවේදීන් සමග කරපු සාකච්ඡාවේදී අප දැනගත්තා කොයි ආකාරයටද මේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න සූදානම් වෙන්නේ කියලා. අපි හොඳටම දන්නවා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල ඉදිරිපත් කරලා තිබෙන මේ ඇග්‍රීමන්ට් එකට නැත්තම් මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක එකඟ වෙලා තිබෙන මේ ආණ්ඩුව දන්නවා මේ වැඩපිළිවෙල ඉස්සරහට කරන්න යනකොට මේ ආණ්ඩුවට ඉතාමත්ම බරපතල විදිහේ රටේ කොන්දේසියට මහජනතාව හිර කරන්න වෙනවා කියන එක පිළිබඳව. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල නොකී කතා විශාල ප්‍රමාණයක් දාන ආණ්ඩුව කරගෙන යනවා. ප්‍රධාන වශයෙන්ම ඇත්තරම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට මේ අය එකඟ වුණේ ප්‍රධාන වශයෙන්ම බදු සංශෝධන කරන්නත් ඒ වගේම තමයි මහ බැංකුව ස්වාධීන කිරීම ඒ වගේම දූෂණ විරෝධී පනතක් ගැනීම. ඔන්නෝය පනත් පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම මූල්‍ය අරමුදලට මෙයගේ එකඟතාවය පළ කළේ. මෙය කිසිදු ආකාරයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට අවිල්ල නැහැ. ත්‍රස්තවාදී වැලැක්වීම පිළිබඳව එහෙම නැත්නම් ප්‍රතිත්‍ස්ත පනත පිළිබඳව කතාවක් ඒ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කළේ නැහැ. ඒ වගේම තමයි විකාශන අධිකාරී පනතක් පිළිබඳව කතා කරලම නැහැ. ඒ නිසා මේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මෙන්න මේකයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ තෙල් පෝලිම නැති කරලා තියෙන්නේ, මේ කිරිපිටි ලබා දෙන්නේ, මේ ආකාරයට ගෑස් ලබා දෙන්නේ, මේ රටේ මේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගෙමින් පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කියන පැකේජ් ක්‍රියාත්මක කිරීම තුලින් යයි කියලා ආණ්ඩුව වහසිබස්තොඩ මේ රටේ මහජනතාව මුලා කරන්නට යනවා. ඒ නිසා අප මහජනතා විද්‍යට ඉතාම නිවැරදිව තේරුම් ගත යුතු කාරණාවක් තිබෙනවා. මේ අවස්ථාවේ තෙල් පෝලිම් නැහැයි කියලා, මේ අවස්ථාවේ ගෑස් පෝලිම් නැහැයි කියලා, මේ අවස්ථාවේ කිරිපිටි ඕන තරම් මිලදී ගන්න පුළුවන් ය කියලා මෙරටේ ආර්ථික අර්බුදය ස්ථාවර තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා කියන කවුරු හරි හිතනවා නම් මේ මායාව නුදුරු අනාගතයේදීම අපිට දැනගන්නට පුළුවන් මේකේ තත්ත්වේ නෙවෙයි කියලා. මාධ්‍ය විසින් මේක එළිදරව් කිරීම තරේ කොහොම හරි කරලා මේ ආණ්ඩුව නතර කරගත්තේ නැත්තම්, මේකට එරෙහිව වීදි බහින මහජනතාව නතර කරගත්තේ නැත්තම්, මේකට එරෙහිව තමන්ගේ පීඩනය සාධාරණව පාරටවිල්ල කියන්නේ යනකොට ඒ මහජනතාව ත්‍රස්තවාදීන් බවට හංවඩු ගහලා ඒ අය හිරේවිලංගුවේ දාලා ඒක මහජනතාවට ප්‍රකාශ කරන මාධ්‍යට මුඛවාඩම් දැම්මේ නැත්තම් මේ ආණ්ඩුවට පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ නිසා ජනවරමක් නැති මේ ආණ්ඩුව කොහොම හරි උත්සාහ කරනවා ජනවරමෙන් හැංගිලා, මේ මැතිවරණ වලින් හැංගිලා, මාධ්‍යෙන් හැංගිලා පාර්ලිමේන්තු අරා මේ සියල්ලම ගොඩදා ගන්න තමයි මේ 134 දෙනාගේ ආණ්ඩු උත්සාහ කරන්නේ. මේ නිසා අපි කියනවා පැහැදිලිවම මේ වෙලාවේදී මේ මාධ්‍ය හෙළිදරව් කරන කාරණාව පිළිබඳව මං හිතනවා අපේ පොදුවේ ඒකාබද්ධ විපක්ෂයේ විදියටත් ප්‍රධාන වශයෙන් මාධ්‍යවේදීන් විදියටත් මේ සියලු දෙනා තමන් සියල්ලන්ටම ජනතාවට එරෙහිව මේ එල්ල කරන්න හදන බෝම්බ ප්‍රහාරයෙන් අපි අනිවාර්යයෙන්ම මෙරට ජනතාව බේරගත යුතු වෙනවා. මොකද මේ පනතේ ඉතාම පැහැදිලිව ඔවුන් සඳහන් කරනවා මේක මාධ්‍ය ස්වාධීන කරන්නේයි කියලා, ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්නේයි කියලා. මේ කොමිෂන් සභාවට විඩි තියෙන ආණ්ඩුවක් දැන් ඉන්නේ. අපි හොඳටම දන්නවා මොකක්ද උනේ කියලා මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසමේදී චාල්ස් මැතිනට දුන්න තෑග්ග ආණ්ඩුකාර තෑග්ග. ඒ වගේම තමයි මේ මානව හිමිකම් කොමිසමේ සංගීතයේ පිළිබඳව ඒ මානව හිමිකම් කොමිසම බෙදුම්වාදයකට ලක් කරලා ඒකේ අකර්මණ්‍ය කරන තැනට ගෙනල්ලා අන්තිමේදී දැන් මේ මාධ්‍ය පිළිබඳවත් ස්වාධීන කරන්නයි කියලා මෙයා උත්සාහ කරන්නේ. තමන්ගේ ලාඩම් ගහපු නැති කවුරු හරි මාධ්‍යවේදීක් ස්වාධීනව කටයුතු කරන කෙනෙක් ඉන්නවනම්
tamangge lada magahagan, anduud kadeyan madhyak pavattagan yanwana pamanai idadenne ema naththam mukwaadan daaganna sarasiyalla kiyala thamai me madhya panatak genala karanna utsaha karanne. Meya kiyenawa swadhina karanne ay kiyala, meya utsaha karanawa me vidyut niyamana komisama samajika pasthanakgen pat karanne. Vidyut niyamana komisamata pat karana samajika kawuda? Janamadhya amatyanse lekam kawuda pat karanne? Janadhipati. E wage thamai vidyuli sandesana niyamana komisame adhyaksha jeneral kawuda pat karanne? Janadhipati. Ilagada taw thundenek innawa. E thundena pat karanne janadhipati. Janadhipati pasthanak pat karana vidyut niyamana komisame samajika pasthanama janadhipati ඔඩොක්කු ඉන්නේ. එතකොට මේකේ බහුතරය කී දෙනා තුන්දෙනයි. මේ බහුතරයට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අධ්‍යක්ෂ ජෙනරාල් ආවට පස්සේ මේකේ බහුතරය දිනා ගන්න යාළට අම්මයා පැත්තවසෙම නොහැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව කැට නැතුව මාධ්‍ය තමන්ගේ ලාඩම් ගහලා මාධ්‍ය තමන් කියන විදිහට හැසිරෙන්නේ නැත්තම් වසරක් ඇතුළත ඒ මාධ්‍ය ආයතනවල ලයිසන් එක නතර කරන්න යන්නේ. අපි දන්නවා මෙරටේ මාධ්‍ය කියලා කියන්නේ මේක එක පැත්තෙන් ගත්තොත් කර්මාන්තයක්. මේ මාධ්‍ය ආයතනවල ඉන්න අපි මිතුරන්ට කියනවා අවුරුද්දක් ඇතුළත වෙන රස්සාවක් හොයාගන්න සූදානම් වෙන්න කියලා. මොකද හේතුව ආණ්ඩුවට හිතවත් විදියට ආණ්ඩුව කරන කියන දේවල් විදියට Tamange පෑන හැසිරුවේ නැත්නම් එම ඒ ලයිසන් එක අවුරුද්දක්ෙදී නතර කරන්න ආණ්ඩුවට ක්‍රියා කරන එක ලොකු දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ ලයිසන් එක අවුරුද්දෙන් අවුරුද්දට මේ විදිහට අලුත් කරගන්න, ඒ වගේම මේ අවුරුද්දකදී නතර කරගන්න කියනකොට මේ මාධ්‍ය ආයතනවල සේවකයන්ට මින් ඉදිරියට දෙන්න වෙන්නේ తాවකාලික පත්වීමක් විතරයි. මොකද මාධ්‍ය ආයතනවල ඒ අයට නිලධාරීන්ට එහෙම නැත්නම් මේ මාධ්‍ය වේදීන්ට කිසිදු ආකාරයක පර්මනන්ට් නැත්නම් ස්ථිර රැකියාවක් කරන්නට පුළුවන්කමක් නැහැ මාධ්‍ය මින් ඉදිරියට එහෙම රැකියාවක් නෙවෙයි. ඒ නිසා මෙයා උත්සාහ කරනවා දඬු කඳේ ගහනවා අවුරුද්දක් ඇතුළත. ඒ නිසා අපි කියන විදිහට ලියපියව් කියන එක තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ කියන්නේ. ඒ වගේම තමයි මේ කට්ටිය පාවිච්චි කරනවා ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය මෙන්න මේ පදයේ අවබෝධිතා කිරීමට මේ අය ලක් කරලා තිබෙනවා. මේක සඳහන් වෙනවා ensure to carry on the broadcasting service without any determinant to national security, national economy and public order. මේ කරුණු තුනේ යටතේ තමයි මාධ්‍ය දඩු කඳේ ගහන්න යන්නේ. මේ ඇයිද කියන්න පුළුවන් මේ ජාතික ආර්ථිකයට බාධා වන දෙයක් තමයි මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. හරියට අලි සබ්‍රි මැතිතුමයි මහ බැංකුව අධිපතිවරයයි පාර්ලිමේන්තුවේ නොවිමසා ප්‍රකාශ කරනවා 12 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ පහුගිය 2022 රට බංගලොත් කියලා. අන්නේ ප්‍රකාශයේ නීති විරෝධී කියලා කියවුවත් ඒ මාධ්‍ය වේදිකාවේ ආයතනය තහනම් කරන්න තරම් හේතුවක් බාට මේක පරිවර්තන වෙන්න පුළුවන්. මොකද මේක ජාතික ආර්ථිකයට බලපාන කාරණයක් විතර විග්‍රහ කරන්න පුළුවන්. මොකද අර්ථ නිරූපණ මේක කොහෙවත් දීලා නැහැ මේ පනත ඇතුලේ. ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ පනතේදී කරන්නට උත්සාහ කරන අනර්ථය මාධ්‍ය වේදී නිසි පරිදි දැක්කොත් අත්වසෙම ඒක ලොකු දෙයක්. මොකද හේතුව මේ රට මේ ආණ්ඩුවේ ඒකාධිපතිත්වයට ලක් කරන්නට නම් මේ ඇයට අවශ්‍යයි මාධ්‍ය මර්ධනය කරන්න, මහජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම නතර කරන්න, ඒ වගේම තමයි මේකට පීඩාවට පත්වන මහජනතාව එළියට ඇවිල්ලා කතා කරන එක නතර කරන්න ඕන. මොකද ජනවරමක් නැති ආණ්ඩුවකින් අපිට ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.